මෙක්සිකෝවේ මීට වසරකට පෙර අතුරුදන් වූ ශිෂ්‍යයින් 43 දෙනා සිහි කරමින් එරට අගනුවරදී දැවැන්ත විරෝධතාවක් පැවැත්ුණා. මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ අතුරුදන් වූ මෙක්සිකානු ශිෂ්‍යයින් 43 දෙනා පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂාවෙන්. පසුගිය වසරේ සැප්තැම්බර් 26 වෙනි දින මෙක්සිකෝවේ නිරිත දිග නගරයක් වන ග්වාලාහි ශිෂ්‍යයින් සහ පොලිසිය අතර ඇති වූ ගැටුමකින් පසු ශිෂ්‍යයින් 43 දෙනෙකු අතුරුදන් වීම පිළිබඳ මෙසිලෙස පරීක්ෂණ නොපැවැත්වන බව පවසමින් මෙම විරෝධතාව පැවැත්වුණා. මෙක්සිකෝ රජය මේ පිළිබඳ නිසි අවධානයක් යොමු කර නොමැති බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා. ඔවුන් රට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම ගැටලුව විසඳීමට ඍජුව මැදිහත්වන ලෙසයි. 2008 වසරේ සිට මේ දක්වා මෙක්සිකෝවේ පුද්ගලයන් 25,000කට ආසන්න පිරිසක් අතුරුදන් වෙති බව වාර්තා වනවා. ආසියානු සත්සමාජික රග්බි තරග මාලාවේ දෙවන අදියර අද තායිලන්තයේදී අවසන් වුණා. ඒ ශ්‍රී ලංකාවට තරගාවලියේ සිවවන ස්ථානය හිමි කර දෙමින් තුන්වන ස්ථානය සඳහා පැවැත්වුණු තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 4-33ක් ලෙස පරාජය කරන්නට හොංකොං කණ්ඩායම සමත් වුණා. තායිලන්ත සත්සමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනාගත්තේ ජපාන කණ්ඩායමයි. ඒ දකුණු කොරියාව ලකුණු 45-7ක් ලෙස පරාජය කරමින් අපි දැන් සෝදානම් ලෝක කුසලාන රග්බි තරගාවලියේ තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ සත්කාරකින් වන එංගලන්තයේ ESC දෙවන තරගයට සහභාගී වුණා. ඒ වේල්සය සමගින් තරගයේ ආරම්භය පටන්ම කණ්ඩායම් දෙකම කරට කර සරණක නිරත වුණා. කෙසේ වුවත් පළමු අර්ධයේ වැඩි වාසි තමන් වෙත නතු කරගත් එංගලන්ත ක්‍රීඩකයන් එම අර්ධය අවසන් කළේ ලකුණු 16-9ක් ලෙස පෙරමුණ ගනිමින්. දෙවන අර්ධයේදී වේල්ස් ක්‍රීඩකයන් එංගලන්තයට නොසිතූ ප්‍රහාරයක් එල්ල කළා. එම අර්ධයේදී ඔවුන් ලකුණු 19ක් ලබා ගත්තා. නමුත් දෙවන අර්ධයේදී එංගලන්ත ක්‍රීඩකයන්ට ලබාගත හැකි වුණේ ලකුණු 9ක් පමණයි. ඒ අනුව වේල්සයේ ලකුණු 28-25ක් ලෙස මෙම තරගයෙන් තියුණු ජයක් ලැබුවා. ඒ අනුව ඔවුන් ඒ කාණ්ඩයේ පෙරමුණ ගත්තේ මෙතෙක් සහභාගී වූ තරග දෙකම ජය ගනිමින්. අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලි හමුවන අද රාත්‍රියේ 9:30ට. අයිබෝවන්.